හරිද යන්න. ඒක හරියන්නේ නෑ බා. ඇයි? මං ආයි කෝල් එකක් ගත්තනේ බා. ඉතින් ඒ ගාමන් ෆැක්ටරි එකේ ෂිෆ්ට් එකට වැඩ කරන්න තියෙනවා. හරි ඉතින් ඔලිව් සාමි පරිසරය සහිත නව ලයිෆ් බොයි සමේ ආසාද නැති කරන විෂ බීජ එක සටන් කර සම නිරෝගීව තමයි. උදේ 6 ඉඳන් 2 වෙනකම්. ආයි 2 ඉඳන් නෑ 10 වෙනකම්. එහෙමද? සීසන් කාලට උදේ 6යි හවස 6යි. ආයි හවස 6යි උදේ 6යි සෙට් වෙනවා බා. ඔබට සෙට් නම් ඉතින් ඉන්ටර්විව් ගිහින් බලමු. හා යන්ද? මට ඕන කට්ටක් කාගෙන වැඩ කරන්න පුළුවන් රුචියක්. දැන් මොකද්ද උඹට තියෙන අවුල? හා මං එහෙම ගියොත් මගේ නංගිව බලාගන්නේ කවුද බං? ඒක තමයි මට තියෙන එකම ප්‍රශ්නේ. මට උඹේ නංගිව බලාගන්නම් කියලා කියන්න පුළුවන් බං. ඒත් මට තියෙන වැඩත් එක්ක දවසක් හරි මට ඒක මිස් වුණොත් ඒක ප්‍රශ්නයක් මචං. උඹට විතරක් නෙමෙයි එහෙම කාටවත් කරදර කරන්න මං කැමති නෑ බං. ඒත් ඉතින් බං ජොබ් එකයි නංගිව බලාගන්න එකයි දෙකම කරන්න අමාරුයි නේ භාවනා. අමාරුයි තමයි. ඒත් ඉතින් එහෙම නොකර බෑනේ. මාක්කාරී විද්‍යා අපිට හොයාගන්න වෙයි බං. ඒ කොහොමද කියන එක තමයි බං මටත් හිතාගන්න බැරි. අනිත් වෙලාවට නම් බං නංගිව අපේ ගෙදර හරි තියාගන්න පුළුවන්. හ්ම්. උඹට රෑ ෂිෆ්ට් එකක් යෑම සෙට් වෙද්දි මොකද කරන්නේ? මේ දවස්වල අශෝක මාමලත් අපිත් එක්ක තරහයිනේ. මේ ඔක්කොම ප්‍රශ්න වලට වැඩිය ඒක තමයි මට තියෙන ලොකුම බය. ඉතින් දැන් මොකද්ද බං අපි කරන්න කියපංකෝ? හා? නංගිවත් බලාගෙන මට කරන්න පුළුවන් ජොබ් එකක් බලමුද? ජොබ් නම් මචං කීයන්නම් බැලුවද? හරි අපි තව එක පාරක් බලමුකෝ. හරි ඉතින් එහෙමත් බලමුකෝ. වැල්ල බර වෙලා ගෙඩි කොර වෙලා යන්න වගේ අපිට ඕන ජොබ් අපිට හම්බ වෙන්නේ නෑ බං. එහෙමනම් ඉතින් අපේම දෙයක් හරි පටන් ගන්න ඕනේ. හරි හරි තව එක පාරක් අපි උත්සාහ කරලා බලමුකෝ. හරි හරි අපි බලමුකෝ බං. Thank you.